ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 අලුත් අවුරුදු පලාපල පිළිබඳ විස්තරයයි. මේ පිළිබඳ අපේ වැඩසටහනට අපි ආරාධනා කළා ලෝකයේ වැඩිම වැඩසටහන් ඉදිරිපත් කළ විරාජිත් බණ්ඩාර මහත්මයාව. ඔබතුමාව ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට කියනවා. හොඳයි. ඉතින් ඔබතුමාගෙන් අද බොහෝ දේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව. ඒ වගේම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ හැම කෙනාටම එකම විදිහටත් මේ පලාපල බලපාන්නේ. ඔව්, ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. හැම කෙනාටම කොහෙත්ම මේ පලාපල කියන දේ එකම විදිහට බලපාන්නේ නැහැ. මොකද උප්පත්ති කේන්දරයක් තියෙනවා තමයි හැමෝටම. එතකොට ඒ උපතින් පිටින ග්‍රහයන්ගේ බලයන් තියෙනවා, දුර්වලතාවයන් තියෙනවා. එතකොට ඒ තියෙන තත්ත්වයන් එක්ක අනිවාර්යයෙන්ම මේ පලාපල කතනයට අඩුවක් එකතු වෙනවා. එහෙම නැත්නම් වැඩියක් එකතු වෙනවා. එහෙම නැත්නම් වෙනස් වෙච්ච ආකාරයන් එකතු වෙනවා. ඉතින් එහෙම එකතු වෙලා තමයි මේ පලාපල කතනය ඔබට කියවෙන්නේ. සමහර විටක අපි දුර්වලතාවයන් විදිහට දකින තැන ඔබගේ තියෙන ඒ ග්‍රහ බලය තත්ත්වයන් එක්ක, ඒත් ඔබගේ තියෙන බලවන්තභාවයත් එක්ක සියලු දේ යටපත් කරලා ඉහළට නැගී සිටීමේ හැකියාවක් ඔබේ ජන්මපත්‍රයේ සැඟ වෙලා තියෙන්නට පුළුවන්. ඉතින් ඒක හඳුනා ගන්නට පුළුවන් ජන්මපත්‍රය පරීක්ෂා කරලා තමයි. ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ සමාන විදිහේ ග්‍රහ බලපෑමක්ද තියෙන එක සමානයිද ග්‍රහ බලපෑම? නෑ, ග්‍රහ බලපෑමත් ඇත්තටම වෙනස්කම් තියෙනවා. මොකද ඒ පිහිටන අවස්ථාවේ වෙනස්කම් වෙනවා. ඊට පස්සේ අපි තත්කාල කේන්දරය කියලා කියනවා. ඉතින් ඒ ග්‍රහ බලපෑම වෙනස් වෙච්ච ස්වරූපයක් තියෙනවා. ඉතින් ග්‍රහ බලපෑම ගැන කියනකොට මේ අලුත් අවුරුද්ද තියෙන ග්‍රහ බලපෑම ගැන බැලුවොත් එහෙම 2023 අප්‍රේල් 14 වෙනිදා 14:59ට තමයි මේ අලුත් අවුරුදු උදාවන මොහොත තියෙන්නේ. එතකොට අන්නේ අවස්ථාවේ තියෙන තත්කාල කේන්දරය, ඒ අවස්ථාවේ තියෙන කේන්දරයක්, අන්නේ කේන්දරය තමයි අපි තත්කාල කේන්දරය කියලා හඳුන්වන්නේ. මෙන්න මේකේ තියෙන බලපෑම ගොඩක් වැඩි. ඒ කියන්නේ මේක තමයි අපි විශේෂයෙන්ම මේ පලාපල කතනය හදන්නට යොදාගන්නේ. ඒක බැලුවොත් එහෙම යුරේනස් කියන ග්‍රහයා මේෂ කියන රාශියේ බෙරණ නැකතේ 3 වෙනි පාදයේ සිකුරු අධිපති වෙමින් උපාධිපති ශනි බවට පත් වෙමින් ක්‍රියා කරනවා. නෙප්චූන් කියන ග්‍රහයා මීනයේ පෝපුටුප නැකතේ 4 වන පාදයේ අධිපති ගුරු බවට පත් වෙමින් උපාධිපති රාහු බවට පත් වෙමින් ක්‍රියා කරනවා. ඉතින් මීට අමතරව මෙන්න මේ රාහු හා කේතු කුජ කියන ග්‍රහය ටික මේ කේන්දරේ, මේ අවස්ථාවේ තියෙන කේන්දරේ සතුරුව තමයි ඉන්නේ. ඊට අමතරව බුධ සහ චන්ද්‍ර කියන ග්‍රහයන් සම කියන තත්ත්වයේ තමයි ඉන්නේ. ඊට අමතරව ගුරු සහ සිකුරු කියන ග්‍රහයන් ස්වශේෂ්ඨ බලයෙන් තමයි ඉන්නේ. එතකොට ශනි කියන ග්‍රහය මූල ත්‍රිකෝණ කියන බලයෙන් තමයි ඉන්නේ. රවි කියන ග්‍රහය උච්චව තමයි ඉන්නේ. ඉතින් ඒ බලපෑම මේ ජන්මපත්‍ර හිමියන්ට ඇති කරනවා. ඊට අමතරව නැකත විදිහට ගත්තොත් මේ අවස්ථාවේදී එදලා තියෙන සුවන කියන නැකත තමයි එදලා තියෙන්නේ. ඊට අමතරව තිතිය අවනවක, ඊට අමතරව මේ ඉදිරි ග්‍රහ යුද්ධ ග්‍රහණ රාශි මාරුවේ මෙන්න මේ දේවලුත් අපිට සලකා බලලා තමයි මේ පලාපල විස්තරයට අදාළ කරගන්නේ. ඊට අමතරව බැලුවොත් එහේ මේ තත්කාල කේන්දරයේ අවස්ථාවේ තියෙන කේන්දරේ 64 නවංශාධිපති කියලා ග්‍රහයක් ඉන්නවා. අන්න එයා බවට පත් වෙලා තියෙන බුධ. 22 දෙර්කානාධිපති කියලා ග්‍රහයක් ඉන්නවා. එයා බවට පත් වෙලා තියෙන ගුරු. මාර්ග ග්‍රහයක් කියලා කෙනෙක් ඉන්නවා. එයා බවට පත් වෙලා තියෙන බුධ. බාධක ග්‍රහය කියලා කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ කුජ ග්‍රහයක්. එතකොට ලග්නය, හෝරාව, දෙර්කාණය කියලා කොටස් තුනක් තියෙනවා. මේ තුනම අයිති වෙලා තියෙන සිංහයට. ඊට අමතරව සප්තාංශකය කියලා තියෙනවා. ඒ කොටස අයිති වෙන තුලාවට. නවාංශ කියලා තියෙනවා. ඒ කොටස අයිති වෙලා තියෙන මිතුනේට. ඊට අමතරව ද්වාදශාංශකය කියන එක උච්චිකයට. ත්‍රිංශාංශකය කුම්භ. ශනිගේ උපග්‍රහය දෙන්නෙක් ඉන්නවා ගුලික සහ මාන්දි කියලා. එතකොට මෙන්න මේ දෙන්නගේ ක්‍රියාකාරී බලයනොත් තියෙනවා. අන්නේ ක්‍රියාකාරී බලයනොත් මේ පලාපල කතනෙට ඇතුළත් වෙනවා. ඉතින් එතකොට එයාලගේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ, මේ ග්‍රහයන්ගේ තත්ත්වයන් කොහොමද වෙන්නේ, මේ කියන දේවල් සියල්ල අපි විශ්ලේෂණය කළා තමයි මේ පලාපල විස්තරය හරිගස්සලා තියෙන්නේ ඔබ වෙනුවේ. ඉතින් එතකොට මේ පලාපල විස්තරේ යම් අඩුවක් වෙන්නේ, වැඩියක් වෙන්නේ ඔබගේ ජන්මපත්‍රය නිසා කියලා කිව්වනේ. අන්න ඒ නිසා ඔබ කරන්නට ඕනේ ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, ලග්නය කියන කරුණු ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම තමයි. කටක ලග්න හිමියන්ට 2023 අලුත් අවුරුද්ද කොහොමද බලපෑමක් ඇති කරන්නේ? ඉතින් අලුත් බලාපොරොත්තු එකතු වෙයිද, කොහොමද ජීවිතයට අබාධක වෙයිද, අභියෝග පැමිණේද? ඉතින් ඒ ගැනත් අපි පැහැදිලි කිරීමක් කරමු.
කටක ලග්න හිමියන්ගේ විවාහ අපේක්ෂිතයන් ගැන අපි මුලින්ම බලමු. විවාහ අපේක්ෂිතයන් ගැන බලද්දී මේ විවාහ දිනයේදී අපහසුතාවයන් ඇති කරන ස්වභාවයක් නම් පෙන්නුම් කරනවා. ඒත් එක්කම රෝග පාත්‍රී භාවයෙන්ුත් අපේ විවාහ අපේක්ෂිතයන් ප්‍රවේශම් වෙන එක ඉතාම වැදගත් කාලයක්. රැකී රක්ෂා ගැන බැලුවොත් එහෙම ආයතනික කේලම් නොසලකා කටයුතු කිරීමට මනස ශක්තිමත් කරගන්න කියන උපදේශය ඔබට දෙන්නට ඕනි. ඥාති උපකාර රැකියාවට ඇති කරන්නා වූ තත්ත්වයක් නම් පෙන්වුම් කරනවා. ගෘහ ජීවිතය ගැන බැලුවොත් එහෙම සාර්ථකත්වයේ උදෙසා උපදේශනයන් හිමි කාල සීමාවක් විදිහට ඔන්න ඔබට කියන්නට පුළුවන් කාලයක්. නිදහස හා සතුට ඇතිවන යහපත් කාලයක් විදිහටත් මේ ගෘහ ජීවිතයේ පැත්තෙන් පෙන්වුම් කරනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් මෙන්න මෙහෙම දෙයක් තමයි පෙන්වන්නේ. උසස් අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථක වන කාලයක් විදිහට තමයි ඔන්න කියන්නට පුළුවන්කම තියෙන්නේ. අධ්‍යාපන ඊර්ෂ්‍යාවක් අන් සිත් තුළ පහළ කරන්නා වූ තත්ත්වයක් නම් පවතිනවා. කටක ලග්න හිමියන්ට ධනය කොහොම බලපෑමක් ඇති කරයිද? ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඇතිනි මේ අපි බලන් ඉන්න. ඒකෙත් පැහැදිලි කිරීමක් කරමු. ධනය ගැන කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් තමයි පෙන්වන්න කරන්නේ. ධන උපායන ක්‍රම රාශියක් ඔස්සේ ආදායම් රැස් කෙරෙන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඊට අමතරව විදේශගත ධන ලැබීම ඔස්සේ ධනය වත්කම් බවට පත් කරගන්නා වූ තත්ත්වයකුත් පෙන්වුම් කරනවා. එසේනම් අද වැඩසටහනේදී අපි අද දවසේ ගොඩාක් දේවල් කතා කළා වුණ ඔබත් එක්ක. ඔබත් ඔබගේ ජීවිතයට වටිනාකමක් එක්කරා. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති මේ අද දවසේ සාකච්ඡා කරපු කරුණුත් එක්ක. ඉතින් අපේ වැඩසටහනෙන් අපි සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. අපේ වැඩසටහනට පැමිණිලා ගොඩාක් දේවල් අපිත් එක්ක කතා බහ කරලා, ඔබට විවිධ දේවල්, ඔබට කොහොමද අලුත් අවුරුදු නවවර්ෂයට පිවිසෙන්නේ, නවවර්ෂයේ කොහොමද කටයුතු කරන්න ඕනේ, මේ හැම දෙයක් ගැනම කියලා දීලා අපේ වැඩසටහන ආලෝකවත් කරපු අපේ විරාජිත් බණ්ඩාර මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. එසේනම් අපි අලුත් වැඩක් අරගෙන ඔන්න අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් ඉක්මනින්ම හමු වෙන සූදානම් වෙනවා. recording.lk channel එක. ඉතින් අමතක කරන්න එපා අපේ channel එක අපිත් එක්කම රැඳෙන්නට කියලා ආරාධනා කරනවා. ඉතින් අපේ වැඩසටහනින් සමුගෙන යන්න කලින් මම පුංචි දෙයක් මතක් කරන්න. recording.lk channel එකේදී ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ රෙකෝඩින් තියෙනවා නම්, ඒ වගේම ගීත නිර්මාණ තියෙනවා නම්, තවත් බොහෝ වැඩ තියෙනවා නම් ඔන්න අපේ channel එකත් එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සාර්ථක කරගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ, ඔබට අවශ්‍ය නිවේදන කටයුත්තක් සිදු කර ගැනීමට තියෙනවා නම් ඕනෑම ආකාරයෙන් නිවේදන කටයුත්තක්. ඉතින් ඒ දෙයටත් අමතක කරන්න එපා. මා අමතන්න පුළුවන් ඔබට පහත තියෙන දුරකථන අංකයට අමතන්න. ඉතින් ඒ දෙයත් ඉල්ලනවා මං කාරුණිකව ඔබගෙන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපේ වැඩසටහන සමුගෙන යන තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ සැමට සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. ආයිකෝ.